ஐබන් ඔබට सुබද වසක්වවා ඉදිරි සති දෙකතුළ සිදුවන රවිකුජමාරුව ඔබට කෝමද. ඉතින් දිනපතා ලග්නපලාපල දැනගැනීම සඳහා අපේ ටියුප්ෂනල සස්ක්‍රයිප් කර දෙෙල්ලයිකනේ කක්‍රියාත්ම කරන්න. මේ සති දෙක තුළ සිදුවන රවිකුජමාරුව ඔබගේ හඳහනටනුව ඔබට කෝමද කියල බලන්න තමයි මේ සූදානම්වෙන්නේ. ඉතින් ලක්්නපලාපල අහල ඒවායේ තිීන දෙවල් හොඳින් ටේරුම් අරන් ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වාදීම තමයි අපගේ එකක් මරමන වන්නේ. Yeah. <laughs> ඉතින් නප්‍රේල් මාසේ දොළහත් දහතුන විසි නමහැන දිනයන්හි සිද වූ ප්‍රධාන ග්‍රහමාරුුවන රාහුකේතුූ ගුරු සෙනසුරු යන ග්‍රහමාරු අත්තරට මෙයි පළමුවැනිදින සිදුව අර්ධ සූර ග්‍රහණයක් හැරුණුකොට ඉදිරි සතියතුළ කිසිතු ග්‍රහමාරුවක් සිදු වෙන්නේ නැහ. ආසන් වශයෙන් සෙනස්රු ග්‍රහය අප්‍රේල් නමවැනි දින කොඹ රශය ගතවීමෙන් පසු මෙ පළවැනි දිනේදී. බෙරණ නැකතේ පළමුුවන පාදේ මේශරශයේදී අර්ධ සූර ප ප්‍රාණයක් සිදුුවෙනවා. සිකුරට අයත් බෙරෙන නැක්කත තුළ අඟහරුට අයත් මේශරාශයේදී මේ සූරයක් ග්‍රහණය සිදු වෙනවා. මේශරාශයේ දැන් රාහු ගමන් කරන අත්තර මේශරාශයමි අඟහරු සෙනසුරු හා කුම් රශ්ියයේ ගමන් කරනවා. අගහරුගේ රශ්්‍යය තුළ ගමන් කරන අමුතුම පෙරලිකාර රාහු ඉඩක් ලදසැනි තම බලය මුදා හරනවා. ලෞකක සැපදෙන සිකුරුගේ බෙරෙන නැකතමට සම්බන්ධවීමෙන් ජනතාවට සැපතාක් පේනතෙක් මානිකවක්කත් නැහැ. මේ අත්තර ඉදිරි සති දෙකක කාලය තුළ සිදුවන රවිකුජ මාරුවත් සමඟ මෙයි. අත්තර දා හතාහතර තීරණාත්මක කාලයක් උදා වෙනවා. පොදුවේ ලක්න වශයෙන් ඒ ලක්නවලට දැනට පවතින ග්‍රහ ගෝචරතාවයන් පදනම් කරගෙන අපි මෙසේ පලාපලයන් බලමු. මේේශුල්ලක්න හිමි ඔබගේ කේන්ද්‍රෙහි රවිරහ ලක්නකතව බුද දෙවැන්නේ . ගේේතුහත් වන්නේ ෂනි කුජයහ එකොස් වන්නේ ගුරසිකුර දොලස්සනේ ගෝචර කරමින් ගෙව යන ඉදිරිකාලය ඔබට මෙසේ. තර්මාන් කැටලු අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවරවා. විදෙස්කමන් දුරපෑර ගමන් සහිත වනවා. යුගතිවේ ගැටුළු මතුකරන බැවි නිවසීමෙන් කල්පනාවෙන් වැඩ කරන්න. ආවේග පාලනය කර ගැනීම සඳහා ඉතාම වැඩගත් කරුණක්ත වනවා. මංගල යෝජනා ප්‍රමාධ කරනවා, විවාහක සහකරුට තර්මක් අපල සහිත වනවා. බෝමී සම්බඳ කටවිතු වලට හොඳයි. පවතින රැකී රක්ෂාවලට බාධක ඇතිවෙන්නේ නැහැ. ව්‍යාපාර කර්මාන්තවලින් ආදායම් ලැබුණත් වියදම් මෙහල යනවා. විද්‍යස්ථා අධිපති රාහු සමඟ ගමන් කරන බැවින් නොසන්සුන් බව කල්බනකා කළබලකාරි බව ආදී බාධක ඇතිවෙනවා. යහපත් ශරීර සෞඛයක් පවතිනවා. සිල්වතුන් උෙසා ඔබට කෙළහැකි අවරින් පන්නෙ කටයුත්තක් කර ඉටුදවියන්ට පින්ඩෙන්න්න. ඔබගේ ජය අංකේවන්නේ අංක දෙක. ජය දවස වන්නේ සිකුරාද ජයවර්ණය වන්නේ ලා රතු පැහැය. ෘෂ්‍යපලක්නය. ලක්න අතිපති සිකුරු ගු සමඟ ඉුළොස් වන්නේද පුද්දලක්නේද කේතු හයවැන්නේද ෂනිකුජ දසවන්නේද රවිරාහු දොළොස් වන්නේද ගෝච්චර වෙනවා සිතුම් පැතුම් සාර්ථක කරගත හැකි යාපත්කාලයක් වනවා. සමාජ්‍ය ප්‍රශන්සාාවට ලක්වෙනවා. බුද්ධේ දැනුම මෙහවා කරන කියන වැඩ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵලත්වෙනවා. ව්‍යාපාර කර්මාන්ත වැඩි දනු කරගන්නට හැකි වෙනවා. දුරපයරයිගෙන් උදා උපකාර හිමි වෙනවා. විදස්කතෝබේ දියුණන් වඩද හේතු වෙනවා. අවිවාකායගේ පැතුම් ඉ? මින් සාර්ථක මංගලයෝචනා ඉතිරිපත් වෙනවා. රැකී රක්ෂා දිර්මත්ව කරගෙනයමට හැකියාව ලැබෙනවා. ව්‍යාපාර කර්මාන්තහා ආයෝචණ මකින් නාදායම් සරුවෙනවා. ඉදිරිපත්වන තර්ග විභාකවලින් ජය සැලසෙනවා. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබමකාලයක්ද වෙනවා සුළ උදරගත අසනින් පහැර වෙනත් අසනීපතත්වයක් නැහැ. ගොමීද ගලක් මුදුවකටල් හා ජය පිරිතෙන් පිරිත් කර පලඳන්න. ඒ ඔබට සුභ වේවිී ඔබගේ ජය අංකවන්නේ අංක දෙක්ක සහංක පා. ජය දවස්වන්නේ පාදාදාස සිකුරාදා ජයවර්ණවන්නේ සුදු සහ කොල පැහැය. මිතුන්න ලක්නය කේතු පස්සන්නේ ශනිකුජ නමවැන්නේ ගුණු සිකුරු දසවන්නේ රවිරාහු එකුණොස්වන්නේ බුදු දොළස්වන්නේ ගමන් කරමින් පවතින කාලයක් වනවා. පිට පලත්වල වාසයට සිත යොමු වෙනවා. එවැනි පලාාතක ගෙයක් ගෙන ඉන්නට සිත්වෙනවා. තමා සතු විඩකඩම් වැඩිදුණු කරගනට හෝ විකුණනා ගණඩ අවස්ථාව ූදාාවෙනවා. සමාජයේෙහි ඔබට නිසි ැනකින් ලැබ්. නිසි තැනක් ලැබෙනවා පවුලේ වගකීම් මැඩිකරනවා. දරු සම්පත් අපේක්ෂා කලායගේ පැතුම් මිෂ්ට වෙනවා. ආගමික්ක වැඩපිරිවලවෙලට යොමු වීමෙන් සිතේ ප්‍රීතිය සත් වට ඇැති වෙනවා. බෘර්තිය අංශ රැකයා සාර්ථක වෙනවා. නව රැකයා උතාාවෙනවා. ආදායම් සරු කරගන්නට හැකි වෙනවා. දූ දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කරනවා. අලුත්්දේ ඉගෙන ගනීමට හැකිවෙනවා. ලෙඩ රෝගලින් ොර යහපත් ශරීර සෞඛයක් පවතිනවා. මෛත්‍ර භාවනාව වැඩීම අසරණයට උදා උපකාර කිරීමෙන් ඔබට යාපත උදාවෙනවා. ඔබගේජය අංකවන්නේ අංක පහස අංකහත්ත. ඔබගේජය දවස වන්නේ බ්‍රහස්පතින්දා. ජයවර්ණවන්නේ ජයවර්ණය වන්නේ ලා කහපාට. කටක ලක්නය. ඔබගේ ලක්නෙහි කේතු හතරවැන්නේ ෂනිකුජ ඇටවැන්නේ ගුරු සිකුරු නමවැන්නේ රාහෝ රවිද දසවැන්නේ බුදයි කොලොස්වැන්නේ බ්‍රහකෝච්චර වෙනවා. ඒ අනුව ඉදිරිකාලය ඔබට මෙසේය සුභ අසුබ දෙක්කම ඉදන බව පෙන් පෙන්නුම් කරනවා. උපදේදී සඳුක්‍රායාද අටවැන්නේ සිටිය නම් ඉතා අහිතකරවනවා. සැනසුරුගේ ආෂ්ටම ඒ රෂ්ටකයක් ආරම්භවී තිබෙනවා. උසස්ථත්වය හිතමිතුරන්ගේ උද උපකාර ලැබෙන්න්නට හැකි වෙනවා. නව්‍යාපාරය කර්මාත වරට සුදුසු කාලයක් උදා වෙනවා. ආගමික වැඩවල හිය දෙන්නන්ට හිඩ ලැබෙනවා. පෞුලේහා විවාහදිවියයේ සිතෘදීීමම් චිත්ත පීඩාවන් නැතිකරනවා. රහස් සතුරු කරදර හැතිවිය හැකිනමුක් ඉවසීමෙන් වැඩකල් හෝත් ජය ලබෙනවා ආදායම් ලැබෙනවාස්සේම හදේසි විය දම්ද ේදෙනවා. දැනුම්ම වර්ධනය කරගන්නට අලුත්තේ ඉගෙනගන්නට ඉඩ ලැබෙනවා හදේසි අස්සනීප ශල්ලෙ කර්මවලට ලක්කීම පෙන්නුම් කරනවා සෙනසුරාදා දිනේක නුගගසක් මුල කිතෙල් පානක්තල්වා විශ්ණු දෙවී ආශිරවාදය ලබාගන්න ඒ ඔබට සුබභවෙේී ඔබගේජය අංකය වන්නේ අංක නමේ ජය දවස වන්නේ බදාදා ජයවරන්නේ වන්නේ කොල पाट सिंह लग्न සිංහලක්නෝ ඔබගේ කේතු තුන්වෙන්නේ ෂනිකුජහත්වන්නේ ගුර සිකුරු අටවෙන්නේ බොධ දස වන්නේ ගමන් කරමින් පවතින සතිය ඔබට මෙසේය. තම පියාසමඟ ගැටලු මතුවන කාලයක් වනවා. ඇතැම්මිට පියාට අකේකරුවන්නට ඉඩකඩ පවතිනවා. නුණා ජීවිතය ඉවසීම නිසාවෙන් ජය ලැබෙනවා. ගෙදරුදුර දියුණුව වෙනුවෙන් ගන්නා උත්සාහය සාර්ථක වනවා. තැනට සුදුසුුවනින් නිතුව සහිකල්පනාවෙන් වැඩ කරන නිසා අනාගත යාපත සලසාගන්න හැකි වෙනවා. මේහ උදාවනු කාලේ ඔබට අර්මුණක් ඇතිව වැඩ කළ හැකි වෙනවා. නිවතල තනතුරූස සීම් සහිත කාලයක් වනවා. පෘතිය පරිසරයේ හපත් වෙනවා. දෙවෙන්න අධිපති දසවන්නේ බැවින් ආදායම් සරුකරගන්නට පුළුවන්. අධ්‍යාපන අංශව යහපත් වෙනවා. විද්‍ය අධිපති අටවැන්නේ බැවින් උත්සාහාවන්තවන්න. ජය සැලිසෙනවා. උදරේ පවති නසනීපවයින් වලට හේතු වෙනවා. ඊශ්වර දෙවියන්ට සෙත්කවයක් කියවන්න. ඔබගේ ජය අංකවන්නේ අංක දෙකසා අංක පහ. ජය දවසවන්නේ ඉරදින ජයවර්ණය වන්නේ රන්වන් පාට. ක්‍යයා ලක්නේ. කන්නේය ලක්න ඔබගේ කේතු දෙවැන්නේ ෂනිකුජ හයවැන්නේ සිකුරු හත්වෙන්නේ රවිරාහෝ අටවැන්නේ බුද්ධ නමවැන්නේ වෙමින් ආරම්භවන කාලයකි. සෙනසරු ්‍රායා හයවැන්නට බල අඩු වනත් කොම්ඹ රාශිය බැවින් රාශයේ ගුණ ලබා දෙනවා. බුද් ග්‍රායාද භාග්‍යස්ථාන ගතව ගමන් කරනවා. අරත සූරක් ග්‍රහණය මගේෙන් මතුවූ ප්‍රතිඵලයන්ද සමඟ වැඩහිට අයගේ උප්පකාර හිමිවන කාලයක් වනවා. මංගල යෝජනා සාර්ථක කරගන්නට හැකි වෙන කර්මාන්ත ව්‍යාපාර අංශවල මෙහිකරුවන්ගේ සහය හොඳින් ලැබෙනවා. පසුබට නොවී වසීමෙන් ඉදිරියට යන්නට හැකි වෙනවා. දසවැ අආධිපතිී පහ්‍යැස්ථානගතය පෘර්තියේ අංශවල පරිසර යහපත්තය. කෙසේ හෝ ආදායම් උපේ අගත හැකි වෙනවා. ඉගනීම ශිල්පියය දැනුම හොඳින් ලැබෙනවා. උසස් ඉගනීම් සඳහා ඉඩකට සැලසිනවා. උදරාශ්්‍රීත සුලස්සනීපයන්ට ඉඩ සහිත වෙනවා. බුදදිනේක බෝධි පූජාවල හෙදී දෙවීන්ට පින් දෙන්න ඒ එ ඔබට සුභවේවි. ඔබගේ ජය අංකයවන්නේ අංක නමය ජයද දවසවන්නේ බදාද ජොයවර්ණය වන්නේ ලා කොළපාට. තුලාලක්නය. අපේ විසි නමවන දැයි නවසන් වූ රහකෝචරයන් සමඟ තුලා ලක්න හිමි ඔබගේ ඉදිරි කාලය මෙසේය. හල් ව්‍යාර කොන්තරාත් වැනි අංශවල ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වෙනවා. ප්‍රේම සමඳතාාවලට බාධක මතු වෙනවා. යුගතිවිය ගත කරනයට ගැටලු මතු කරනවා. විවාහකයන් කල්පනාකාරීව වැඩ කරන්න ඕන. කෘෂිකාර්මික සත්ව ගොල්පල හිමියන්ට සුභ පලගෙන දෙෙනවා. තුලාා ලක්න හිමියන්ට අද. අර්ථ සූර ග්‍රහණයේ බලපෑමෙන් ලෞකික සප අඩු කරනවා. පෘර්තය මේ කටයුතුවලදී ඉවසීමෙන් වැඩ කරන නිසා දහවැන්න අධපති නමවැන්නේ ගමන්තර නිසා තියහපත් වනවා. ඉගෙන ගන්නා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන වැඩිහිටියන් සැලිකිලිමත් වෙන්න ඕන යටිබඩ අශ්‍රිත රෝග මුත්‍රා රෝග ඇතිවෙනවා. පත්තිනි මෑණියන් හට පූජාවක් පවත්වා ආශවිර්වාද ලබාගන්න. ඔබගේ ජය අංකේවන්නේ හංක තුන ජයවර්ණය වන්නේ සුතුපාට ජය දවස්. සිකුරාද සහ බ්‍රාස්පතින්දා. ෘශ්ික ලක්නය. ලග්‍රහිමි ඔබගේ පවතින ග්‍රහ කෝචරයන් සමග ඉදිරි සතිය ඔබට මෙසේය. මේ කාලයේ අනාගත අභිවෘර්ධය වෙනුවෙන් තරමක් යමක් කරන්නට හැකියාව සැලසෙනවා තමාටම කියා ඉන්න හිටින්න ඉඩකඩම් ගෙවල් දොරවල් ස්ථීරවාසභූමි සලසාගන්නට සිදත්්‍යයොමු වෙනවා ඉන් නිසි පල ලබන්නට ද හැකි වෙනවා විවාහයන් ප්‍රමාධ වූයට මංගල යෝචනා පැමිණෙනවා හොඳ පිම්බත් දරුවන් උපදිනකාල් ලැක්ත වෙනවා අනෙකුත් ලක්්නා අතරින් ඔබගේ ලක්නයට සුභ පර නගා කරගත හැකි වෙනවා පෙම්බතුන්ගේ ආදර පැතුමන් වඩාත් ශක්තිමත් වෙනවා සතුරු කරදර පීඩා මගහැරි රැකි ආංශවල ය යෙදී ආදායම් වියදම් සමබර කරනවා. දදු දරුවන්ගේ ඉගනීම් හොඳින් සිදුවෙනවා. බාධක දුරවෙලා යනවා ගුරු පුද දසා අතුරු දසසානම් හොඳයි. ලෙඩ රෝග අඩු යහපත් සෞඛ්‍ය තත්වයක් පවතිනවා. ඔපගේජය අංකයවන්නේ හංක පහ සහංක හත ජය දවස් වන්නේ බාධදා සහ සිකුරාදා. ජයවර්ණවන්නේ සුදු සහ කොල පැහැය. දනු ලක්නය. සාමය සතුට ඇතිවෙන දනුලක්න ඔබගේ ශනිකූජ තුන්වැන්නේ ගුරු හතරවෙන්නේ රවි රාහු පස් වන්නේ පුුද අටවැන්නේ හා කේතුවය කොළොස්වන්නේ වෙමින් සඳු හත්වන්නේ ගමන් කරන ඉදිරි සතිය දනු ලක්ට හිපියන්ට මෙසේය. වික්‍රමස්ථානය බලවත්ව ඇතිය. ඥාති හිතමිතුරන් සහෝතරය අනත්තර ඔබට තැනක් කිමි වෙනවා සැමගේ සහය ඔබ වෙත ලැබෙනවා සියලු කටයුතු සාර්ථක කරගන්නට ඒ ශක්තියක්ද වනවා එඩකඩම් නිවාස මෙලදී ගන්නට එදි කරගන්නට සුදුසුම කාලයක් වනවා කතාවේ වේගවත්කම සැරකම නිසා පෙම්ව තුන්නත්තට මත බේද මතු වෙනවා. ගෙදරතුර පරිසරය සාමය සතුට ඇතිවී ගෙවී යනවා. විවාහකයිගේ මංගල අවස්ථා තවතුරුටත් ප්‍රමාද වෙනවා. දසවෙන් ආධිපති හයවෙන්නේ ගමන් කරනවා. දෙවැන්න නාධිපති තුන්වෙන්නේ ගමන් කරනවා. පෘර්තිය අංශ සුරක්ෂිද වෙනවා. ආදායම් යහ පත්ලිස පවත්වාගෙන යම්මයට හැකි වෙනවා. ඉගැෙනීම් වලට තර්මක බාදා යෙදෙන දැවින් මවපියන්නේ පිළිබඳව සැලිමත් වෙන්න ඕන ශාරි. අභ්‍යන්තර අසනීප මතුවීම කෙරේ. කුජ දිනයක කතර ගම දෙවි නමට සෙත් කවියක් කියන්න. ඒ ඔබට සුභබේවි ඔබගේ ජය අංකේවන්නේ අංකහත්තර ජය දවස වන්නේ බ්‍රහස්පතින්දා චොය වර්ණය වන්නේ කහ පැහැයි. මකර ලක්නේ මකර ලක්නේ ඔබගේ මෙතෙක් ලක්්නේ ගමන් කළ සෙනසුරු දෙවැන්නට පිවිසෙනවා. ග සිකුරු තුන්වෙන්නේ රහු රවිරාහු හත්තරවෙන්නේ බුද පස්වැන්නේ හා කේතු දසවෙන්නේ ගමන් කරනවා. කෙදර තොර සාමකාමී බවක් ගෙන දෙෙනවා නෑහිත මිතුරන්ගේ සම්බන්ධතාව වැඩි දියුණු කරනවා පදංචි ස්ථානයෙන් බැහැර දුර ගමන්බිමන් නේදනවා මෙන්ම දුර පලාාත්හි දේපලනිවාස මිලදී ගැනීමට ිලතිී කැනීමද සිදුවෙන්වා දු දරුවන්ගේ තක්ෂතාවයන් දැක සතුටු වෙන්නට අවස්ථාවද සැලසෙනවා ඔබගේ මතු දියුවට හේතුවන යහපත් මංගල යෝජචනා ඉදිරිපත් වෙනවා. පිම්මන්ත තරුඵල ඉටුුවෙන කාලයක් වනවා. සෙනසුරු බෑස්ථානයේ ගමන් කරන බැවින් පියදම් වැඩිවෙනවා. ව්‍යාපාරහා භූමියයා ශ්‍රද මිල මුදල් ලාබ ඇති වෙනවා. පුෘති අංශ සාර්ථකව කරගෙනයනීමට හැකි වෙනවා. බුදද විද්‍යස්ථානයේ ගමන් කරන මි කාලේ උස සධ්‍යාපන වරාම් හිමි වේ. තරඟ විභාග ජය සැලසේ. ෙඩ දුක්නතිය හපත් සෞඛ්‍යතත්වයක් පවතිනවා. සැෙනසුරාදා දිනයක කිරියහාර පූජාවක් පවත්වන්න එය ඔබට සුභවෙයි ඔබගේ ජය අංකයවන්නේ අංක තුන. ජය දවස්වන්නේ ප්‍රහස්පතින්දා සහ සනසුරාදා ජයවර්ණවන්නේ කහ සහ නිල් පැහැයි. කුම්ඹ ලක්නය. මෙතෙක් දොස් වෙන්නේ ගමන් කළස් සෙනසුරු ලක්්නා අධිපති ග්‍රහයා බලවත්ව ලක්නයට පැමිණිත් සිටිනවා. ගුරු සිකුරු දෙවැන්නේ ්‍රවිරාහුතුන් වෙන්නේ බුද්ධහතරවැන්නේ සඳු පස් වන්නේ හා කේතු නමවැන්නේ විමින් ඉදිරි කාලයේ කුම්ඹ ලක්න හිමිියන්ට මෙසේය. උත්සාහේ උනන්ඩෝ මත බොහෝ වැඩ කටයුතු සාර්ථක වනවා. කුජ ලක්නේ ගමන් කරන බැවි දිරියෙන් ඉදිරියට යන බවක් පෙන්නුම් කරනවා. පල්ලයා හිත්තවතුන් ෑදැයි අතර සහියෝගිතා වැඩියන වෙන ගෙන. ර තුරයි හත වෙනුවෙන් අලුත්්‍යයක් කර නට කාලේ හිදෙනවා ඉඩකඩම් දේපළ සම්බන්ධ ගැටලු නිරාකරණය වෙනවා. ආගමික වශයෙන් වැඩි ඉඩක්ත යොදවන්නට හැකි වෙනවා ලක්ම රක්ෂක වුවත් ලක්්නාතිපති සෙනසුරෝප නිවැරදි ගමනේ යොදනවා ආදායම් තත්ත්වය වර්දින කරග න්නට හැකි කාලයක් පනවා. නොසිතු ආකාරයෙන් ලැබිම්වලට හේතු වෙනවා. ෘර්ති අංශයන්ද හොඳින් කරගෙනයාමට හැකි වෙනවා. දෙවැන්නේ ගුරු හතරවැන්නේ බුධ පස්වන්නේ සඳු දරුවන්ගේ අධ්‍යාපනංශ හොඳින් සාත්්‍යක කරනවා. යහපත් ශරීද සෞඛ්‍යයක් පවත්වාගෙන යාමට හැකි වෙනවා. මහා විෂ්ණු දෙවියන්ගේ ආශිරුවාදය ලැබීම ඔබට ඉතා යහපත් වෙනවා. ඔබගේ ජය අංකවන්නේ අංක දෙක සහක තුන ජය දවස් වන්නේ සිකුරාදා සහස්ස වන සුරාදා. ජයවර්ණවන්නේ සුදු සහ නිල්පැහය. මීන ලක්නේ. එකළොස්වෙන්නේ ගමන් කළසනසුරු දොළොස් වන්නට පිවිසේඇත, ගුරුසිකුරු ලගනභාවේ රවිරාහු දෙවැන්නේ බුදතුන්වෙන්නේ කේතු අටවැන්නේ ගමන් කරමින් මිෂ්්‍ර පලවදා කරනවා. ලක්නා අධිපති ලක්නේ ගමන් කරන්නේ සිකුරු සමඟයි ලෞකික සැපසම්පත් හොඳින් ලැබෙනවා ආහාරපාන හිඟයක් වෙන්නේ නැහැ සුබදායක මංගලේ ෝචනාවන් පැමිණෙන අතර මංගල උත්සවයන්ටද සම්බඳවන්නට අවස්ථාව උදා වෙනවා. පවුලේ සමග පවතින කාලයක්ද වනවා. රැකී රක්ෂා කටයුතු කරගෙනයන්නට හැකි වෙනවා. තරමක් ඉවසීම වැදගත් බව සලකන්න ඕන ආදායම ලැබුණත් වියදම් අධික වනවා. ඉගනීමේ කටයුතු කරගෙනයන්නට හැකි වෙනවා තමක් වෙන ට නැම්ඹුරුවනවා ले කෝපවීම உෂ්ණ රෝග ඇති කරනවා රෝගීන් වෙනුවෙන් පීටවීම අක්්‍යවර්ග පූජාවන් පැවැත්වීම කාක නිලක් මුදුවකට அල්ලා පැළද ගැනීම සිදු කරන්න ඔබගේජය අංක වන්නේ අංක එක සහ අංක තුන ජය දවස් වන්නේ බ්‍රහස්පදින්දා සහබාධදා ජය වර්ණවන්නේ ලාකාහ පාට සහ දම් පාට